අවිස්සා වේල්ලට කිට්ටුව හිටියලු කොස්ගම රාලහම කියලා ප්‍රසිද්ධ ගම්බුලා දෑනියෙක්. කොච්චර ප්‍රසිද්ධ වුණත් මොකද රාලහාමිටත් හැදුනා පරංගිලිඩේ. මේ පරංගිලිඩේ කියන්නේ ඇඟේ අපි විලිසංගිට වහගෙන ඉන්න හැමතැනම දිය බුබුලු මතුවලා දරුණු තුවාල ඇති වෙන ලෙඩක්. ඉස්සර ලාදුරු වගේම තමයි. පරංගිලිඩෙත් හැදුනකම කරන්නේ ලෙඩාව ගමෙන් පිටමං කරන එක. ඔය දැන් කොරන්ටයින් කරනවා වගේ තමයි. ඔන්න ඉතින් රාලහාමිවත් කැලේ කිට්ටුව පොඩි පැලකට පිටමං කරාලු. වලව්වෙන් කැලේ මායිමට කෑම ගෙනත් දුන්නලු. වෙන මොනවා කරන්නද? ඔහොම හම්බෙන කෑම කකා රාලහාමි තනි පංගලමේ හිටියලු. ඔන්න දවසක් හිරි පොද වැටෙන වෙලාවට හීතල මැකෙන්ටත් කියලා රාලහාමි පැල ඇතුලේ ගිනි ගොඩක් ගැහුවලු. මේ ගිනි රස්ටත් එක්කම රාලහාමිට ඉක්මනටම නිඳ ගියලු. ඔය අතරේ ඈත දීම පැල ඇතුලේ ගිනි ගොඩ දැක්ක හිඟමනේ ගිය මිනිස්සෙක් රාලහාමි නිදි අතරේ හෙමීට පැලට සේන්දුනා. සීතලත් හින්දා ගින්දර ගොඩ තවත් ටිකක් වැඩි කරලා බෝ කරලා ගිනිගොඩ ළඟින් පැත්තක මේ හිඟමනේගේ මිනිස්සයන් නිදාගත්තලු. ගියේ ටික වෙලාවයි. කොස්ගම රාලහාමිට දැනුණා හොඳටම රස්නයක්. ගිනි රස්නයක්. ඇස් දෙක අරපු ගමන් තමා දැක්කේ පැල වටේට පත්තු වෙලා තියෙන ගින්න. ආයේ මොනවද? පනට බයේ ඇඳන් හිටපු ඇඳුමත් අමතක කරලා නිර්වස්ත්‍රෙම රාලහාමි දිව කැලේට. පුරුදු විදිහටම උදේ කෑම වේල අරගෙන ආපු වලව්වි උදිවිය දැක්කේ පපුව පැලෙන සිද්ධියක්. පැල ගින්දරට අළු වෙලා. ඒ මදේ එතනම හොඳටම පිච්චිච්ච මිනිහෙකුත් තියෙනවා. ආයේ ඊට වඩා මොනවද? වලව්වේ ඈයෝ අනේ කොස්ගම රාලහාමි කිය කිය හූ තිය තිය ඇඬවලු. වෙන මොනවා කරන්නද ඉතින්? මුන්දලා දන්නවයි මේ මැරලා ඉන්නේ රාලහාමි නෙවෙයි කියලා. රාලහාමිටත් උනේ හරි වැඩක්. පප්පුව ඉස්සරහට දාගෙන ගමේ බොහොම උජාරුවට ඇවිද්ද මිනිස්සට දැන් පුළුවන්ද ගමට නිර්වස්තරෙන් යන්න? කොහොම හරි හීතල බඩගින්න ඉවසගෙන රාලහාමි රෑජාමේ ගියා වලවට. තට්ටු කළා දොරට. මේ දොර අරපල්ලා. මම උඹලා කොස්ගම රාලහාමි. මම් පිච්චිලා මැරුන්නේ නැතුව. ඉක්මනට දොර ඇරලා මට කන්ට මොන හරි දීපල්ලා. මෙමෙ වස්ත්‍රයකුත් ගෙනෙල්ල මට. වලව්වේ අයෝ හොඳටම බය වුණාලු. මේකනම් රාලහාමිගේ පෙරේත ආත්මෙම තමයි දොරට තඩි බාන්නේ. gedara මිනිස්සු නෙවෙයි එළියට ආවේ. මේ විදිහට ගමේ හැම gedarekටම ගිහින් කතා කරාට රාලහාමිනුවෙන් ගමේ එක දොරක්වත් ඇරලා නැහැ. මහමු මහ සන්තාසියක් තමයි රාලහාමිට සිද්ධ වුනේ. දැන් මොනව කරන්නද? රාලහාමි කල්පනා කරා උපායක්. වලව්වේ බැඳලා හිටිය වහුපැටියෙක්ව ලිහලා අරන් ගියා කැලේට. ඊට පස්සේ දවසර වලව්වට ඇවිල්ලා තට්ටු කළා දොරට. තොපිට නැති වුණ වහුපැටිය ආයෙම ඕන්න. කැලේ රූස්ස මාර්ගහට තියපල්ලා බත් මාළු කිරි පැණි කැවිලි එක්ක හොඳ අඩුක්කුවක්. හොඳටම බය වුණ ගෙදර ඇයෝ උදේ පාන්දරම මාර්ගහයට තිබ්බලු අඩුක්කුව. කිව්ව විදිහටම ඊළඟ දවසේ උදේ වෙද්දි වහුපැටියා ගාල්ට ඇවිත්ලු. රාලහාමිගේ උපාය හරියටම හරි. මේ විදිහට ගමේ වහුපැටව හරක් කිරි දෙන්නු හොරකම් කළා රාලහාමි අඩුක්කුවිල්වා. ඒ විතරක් නෙවෙයි ගමේ කැලේ රංචුවෙන් පිටපැටපු හරක් එහෙමත් මිනිස්සුන්ට රාලාභි හොයලා දුන්නලු. ඔහොම කාලයක් ගත වෙද්දි වයසටම රාලහාමි කැලේම මැරලා ගියාලු. ඊට පස්සේ හරක් පට්ටිකාරෙන්ට උදව් පදව් කරන සෙත සලසන දෙවියෙක් වෙලා ඉපදුනාලු. අදටත් කොස්ගම පැත්තේ දෙන්නකට පැටවු ලැබුණාම කොස්ගම රාලහාමිට අඩුක්කුවක් වෙන් කරනවලු. අවුරුද්දක් පාසා හරක් පට්ටිකාරින්ට සෙත්පතලා කොස්ගම දේවකංකාරය කියලා පූජාවකුත් කරනවලු. ඔන්න ඔහොමයි කොස්ගම රාලහාමි කොස්ගම දෙවියෝ බවට පත් වුණේ. හොරකම් කරන ඇයට අපි ඉතින් කොහොමත් වැඳුම් පිදුම් කරනවනේ. ඒක අපේ හැටි වෙන්න ඇති.